සත්‍යන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය අපේ පොඩිසයන්න්සකින් අවසරයි කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව විශේෂයෙන්ම මේ උතුම් පුණ්‍ය කර්මයේ පළවෙනි ධර්මානුශාසනා පින්කම සිද්ධ කරන්නටයි ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ සම වෙන්නේ පොඩි ඔයත්තුකින් බොහෝම වටිනා පින්කමකට නේද අද විශාල පිරිසක් බොහොම ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ අද දවසේම පේචි බාරේ නිකේතනයේ ඉඳලා මේ සීල භාවනා වැඩසටහනට බොහොම උද්‍යෝගයෙන් සම්බන්ධ වෙන්න උදෑසනම ඔයත්තු ඇවිල්ලා ඉන්නවා. බොහෝම සතුට වෙනවා අද පින් කමිටු චිබා ප්‍රාන්තයේ ඇත්තු විතරක් නෙමෙයි කනගව පළාතෙන් අපේ මේ ජපන් ජාතික යුවළන් අපේ සිසෝකා පළාතේ දලනේ පුජි සුගත සෙනසුනේ ප්‍රධාන දායක දෙපළක් අපේ සුදම්ම නායක හමුදුරුවන්ගේ ඒ වගේම මේ ආශ්‍රිත හැම නගරයකින්ම පාහේ බොහෝ දෙනෙක් දුර බැහැර ගෙවාගෙන මේ උතුම් පින්කමට සම්බන්ධ වෙන්නට ඇවිල්ලා තියෙනවා. ඉතින් අද මේ උතුම් පින්කමේ පළමු ධර්මානුශාසනාවේ දායකත්වය දරන්නේ අපේ කල්යාණ මිත්‍ර සදහවත් අදි තිගුරංගල මැතිතුමා, නදීෂා රත්නායක මැතිණියා, මිනුල් මෙත්සුක පුතුණුවන් ඇතුළු ඒ පවුලේ අය. අජිත් මහත්මයා නෝනාත් ඒ පුතුණුවන්ගේ පවුලේ අය. මට විශාල ශාසනික උපකාර කරපු පවුලක්. මම ජපානයේ වැඩම කරාට පස්සේ අපේ සුදම්ම ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහයෙන් උපකාරයෙන් උන්වහන්සේ අපෙන් ඉල්ලීමක් කරා කනගව පළාතේ අලුතින් භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා. එහි වැඩ ඉඳගෙන උපකාර කරන්න මේ පළාතේ ඉන්න දායක පිරිසට කියන ඒ වෙනකොට මගේ අරමුණ තිබුණේ ජපන් භාෂාව අධ්‍යාපනයක් ලැබීම ජපන් භාෂාවෙන්. ඉතින් අපි කනගව පන්සලේ වැඩ ඉන්නකොට අධ්‍යාපන කටයුතු ආරම්භ කළා. අධ්‍යාපන කටයුතු ආරම්භ කරපු දවස් ඉඳලා ඒ පාසලේ කටයුතු නිම කරන කම්ම සෑම දවසකම අපේ අදි තිඟුරංගල මැතිතුමා පෙලෙස්ටි මහත්තයත් එක්ක එකතු වෙලා උදේ හවස ඉස්කෝලේට මාව වැඩම කරවීම සහ නැවත වැඩම කරවා ගැනීම බොහොම ශ්‍රද්ධාවකින් මහා කැපවීමකින් සිදු කරා. මොන මහත්තයත් හැමදාම සුබපතල පූජ කරන්නේ. හැමදාම දවල්ට අජිත් මහත්තයා මාව වඩම්මන් එන්න කලින් සුප් එකක් හදලා පූජ කරනවා දවල්ට වළඳන්. එක තරම් තමයි අජිත් මහත්තයා ඉන්නේ. එහෙනම් අවුරුදු එකයි කාලක් අකණ්ඩව
ඒ කටයුත්ත එක දවසක්වත් මගහරින්නේ නැතුව සිත කළා විශාල කැපවීමක්. මොකද විශාල ව්‍යාපාර ආයතනයක් කරන මහත්තේ විශාල සේවක පිරිසක් නඩත්තු කරගෙන යන අතරතුරේ ඒ වගේ දායක වෙනවා කියන එක එක සුළුපටු කැපවීමක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සුන්ට කෙනෙක් වෙනුවෙන් එක දවසක් කැපවෙන එකත් අමාරුයිද නැද? අමාරු. සතියේ දවස් පහේම අවුරුදු එකයි කාලක් නේ. අවුරුදුකුත් මාස තුනක් කැප වෙනවා කියන එක පුංචි කැපවීමක් නෙමෙයි. සාල කැපවීමක්. එතුම අපි මේ පළාතට වැඩියට පස්සේ අපත් සමග තිබෙන ඒ දායකමය සම්බන්ධය, කල්‍යාණ මිත්‍රත්වය නැවැත්වේ නෑ. මොකද මට මාස තුනෙන් තුනට අවශ්‍ය කරන බෙහෙතේ ඔක්කොම අපිව වැඩම කරවාගෙන ගිහිල්ලා තමන්ගේ වියදමින් අරගෙන පූජ කරන්නේ අපේ අජිත් මහත්තයා. මේ බෙහෙත්වල ගණන් දන්නවනේ නේ. විශාල මුදලක් ඉදන් කරමින් මේ කටයුත්ත සිදු කරනවා. බොහෝ පින්කම් වලට කනගවා පන්සලට ශ්‍රද්ධාවෙන් වඩම් මඤ්ඤා. බොහොම ශ්‍රද්ධා. වඩම් මඤ්ඤීල සුදමනායක හඳුරුගේ අනුශාසන ඇතුව ධර්ම දේශනා පැවැත්වීම ආදී පින් කටයුතු සිදු කරනවා. මම මේ පළාතට වඩිනකොට බොහෝ සෙයින් කනගාටු වුණා. එතුම ඇතුළු අපට උපකාර කරපු සත්පුරුෂය බොහෝ දෙනෙක්. නමුත් ඉතින් අපි වැඩම කරපු නිසා අපිට මේ පළාතට නේ බොහෝම වටින සේනාසනයක් ආරම්භ කරන්න අවස්ථාව ලැබුණා. විශාල සත්පුරුෂ පිරිසකගේ සම්බන්ධ වෙලා. ඉතින් පින්වතුනි, අද එතුමාලා තමයි මේ ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඒකයි ඒ කරුණ මතක් කරන්නේ. ඉතින් අද යැත්තොත් සිල් ගන්නවා. මම හිතන්නේ පළවෙනිම සිල් ගන්න දුරුතයාවේ දෙන්න. දරුවොත් එක්ක නේද? තව මේ සමන් මහත්තයාගේ දරුවෝ දෙන්නත් එක්කව කරගෙන ඒ අත තව හිත මිත්‍රයනුත් සමග බොහෝ දුර බැහැර ගිවාගෙන මුලින්ම ආවේ කොහොමද? ඉතින් හැමෝම එකතු වෙලා සිත කරන මේ පින්කමේදී අපි අන්තිමට එතුමන්ගේ මව්වරු දෙන්නට දෙන්නගේ ආශිර්වාද කරලා මියගිය දෙන්නගේම පියාණන් වහන්සේලාට පින් අනුමෝදන් කරලා ඒ කටයුතු සිත කරනවා. මෙතන ඉඳලා ටික වෙලාවක් අපි බණ ආන්නේ ටික වෙලා. මං හිතුවා ඔයත්තන්ට අඟුත්තර නිකායේ ඊටම පංචක නිපාතයේ ඊටම වචන සූත්‍රයක් සාකච්ඡා කරන්න ඒක ඔයත්තන්ට හරි ප්‍රයෝජනයි. හද ඔයත්තු මේ නිවන් දකින්න පුහුණු වෙන පිරිස නිවන අරමුණු කරගෙන පුහුණු වෙන්නේ මේ අපතව. නිවන තමයි අපේ ඉලක්කය. ඔකේ නිදාසෙ. මොකද සාමාන්‍ය ලංකාවේ ජීවත් වෙන කිහිප පිරිසට වඩා ඔබ දන්නවා සැපය කියන එක කොතනක් තාවකාලිකයි කියලා. ලංකාවේ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකික බෞද්ධ පිරිස අතරින් යම් පිරිසක් ඉන්න පුළුවන් හිතන ලංකාවේ සැපතක් නැති වුණාට වෙන කොහේ හරි සැපතක් ඇති කියලා නේ. එහෙම හිතන්න තියෙන ඉඩකඩ වැඩිනේ. ලංකාවේ තමයි දුක්ඛදායක. නමුත් මේ දූපතේ පිටත් වෙලා ගියොත් අන්න එවැනි වෙනත් තැනක සැපයක් ඇති කියලා සැකයක් තියෙන පුළුවන්. දැන් ඔයත් ගත්තොත් අන්නේ සැකය නම් දුරු වෙලාද නැද්ද? අනිත් විචිකිච්ඡා කෙසේ වෙතත් ඒ විචිකිච්ඡාව නම් දුරු වෙලා ජපානයේ එනකොට හිතන්න ආපු සැප මෙහෙදි නැති බව ඔබ දන්නවා. දැන් ඔබ දන්නවා මෙහෙ තියෙන සැපේ ප්‍රමාණයනේ. ආස්වාද කොටස දන්නවා. ආස්වාද කොටස දන්නවා වගේමයි ඔබ ඉතාම හොඳින් දන්නවා මොකද? ආදීනවයනේ. ආදීනවය. කොච්චර සුළු වෙලාවයිද අපිට දැනෙන ආස්වාදයේ පවත්ව ගන්න පුළුවන් කියලා. ඒ ආස්වාදයේ තිබෙන නිසරු බව, ඒ ආස්වාදයේ තියෙන తాවකාලික බව මං හිතනවා ඔය ඇත්තන්ගේ ජීවිතයේ දැන් දිනපතා ලබන අත්දැකීම් වලින් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් වෙන්නේ. ඒක මේ පොතෙන් ඉගෙන ගන්න දෙයක් නෙමෙයි.
ඔයත් ආශ්‍රාද පොතෙන් නෙවෙයි ඉගෙන ගත්තේ. පොතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. ආශ්‍රාද ඔයත් විඳිනවා. ඇහ පිනෙවද නැද? පිනෙවවානේ. කන පිනෙවවා. දිව මේ රෙස්ටොරන්ට් මාරු කර කර චෙක් කරාද නැද්ද? ජපනීස් සේවක බැලුවා ට්‍රයි කළා නේද? තායි ආහාර බැලුවා. ශ්‍රී ලංකන් ඉතින් නිතර බලනවා නේද? ඉතින් විවිධ ආකාරයෙන් චයිනීසුත් අතාරින්නේ නැහැ. වරින් වර ඉඳලා හිටලා හරි ගුණකොඩ වුණත් ඉන්දියන් රෙස්ටොරන්ට් ඇතුළට අද නේද? අසතුටුයි. දිව පිනෙවුවා. දිව නොපිනවපු කෙනෙක් නෑ. දිව පිනෙවුවා. ආහාර ඇතුළු බොහෝ රහවලින් දිව පිනෙවුවා. ස්පර්ශයක් ලැබු. පහසක් විඳානේ. සුවඳත් ආග්‍රහණය කළානේ. චෙරි මල් සුවඳ ඉඳලා නේද? බොහෝ සුවඳවල් අපේ නැහෙන් අපි භුක්ති විඳලා තියෙනවා. ආශ්‍රාද නම් දැන් මොකද ඇත්තට මුනේ? ඒ ආශ්‍රාදය ඔබට යම් කිසි රූපයක් නිසා ලැබුණා. ශබ්දයක් නිසා ලැබුණා. රහක් නිසා ලැබුණා නේ. ස්පර්ශයක් නිසා ලැබුණා. සුවඳක් නිසා ලැබුණා ආශ්‍රාදය. එකම විදියට තියාගන්න පුළුවන් වුණා. ඒක ඒ දැනුණු ෆීලින් එක ඒ දැනුණු ඒක විඳින්න වෙලාවේ දැනුණු හැඟීම එකම විදියට තියෙනවද තිබුණාද? මොකද බය වෙන්න එපා. මොකද දිගටම තියෙනවද වෙනස් වෙනවද? ඉස්සර දැකපු රූප දැන් දකින්නකොට ඒ විදියටම හැඟීම් වෙනවද ඉවරද? ඉවරයි. ශබ්දත් එහෙමයි. ඉස්සර මහා ප්‍රිය සද්ද නොදකින් කියලා හිතන වෙලාවලුත් නැනවා කරච්චලේ කියලා නේද හිතන වෙලාවලුත් තියෙනවා නැත්ද? නැත්ද? සමහර ශබ්ද එක නාවක වාක්‍ය දෙකක් එහෙම නැති සමහර නම් දැන් මානේ නැගි හන්දස් කියවක් අපේ ක්‍රම සමහර ශබ්ද රාත්‍රියේම පහසත් එකම වෙන සුණන්නේ කියන්නේ ආදීනමයි. ආදීනමයි කියන්නේ මොකද්ද? අපි ඒ විඳ වේදනාව ඒක ඇතුලේ විඳ ආස්වාදය මොකක් වෙනවද? අනිච්ඡතාවයට යනවා. එතකොට අරමුණත් ඒක ඇතුලෙන් ලැබුණු ආස්වාදෙත් ඊළඟට ඒ අරමුණු අල්ලගත්ත ඉන්ද්‍රියන් ටික. මොනවද ඒ අරමුණු අල්ලගත්තු ඉන්ද්‍රියන්? ඇහෙන් අල්ලගත්ත රූපනේ, කණෙන් අල්ලගත්ත ශබ්ද, දිවෙන් අල්ලගත්ත රහ නේ, ඊළඟට නහයෙන් ගන්ධනේ සුවඳ, ඊළඟට ශරීරයෙන් පහස. ඉන්ද්‍රියන් ටිකක් දැන් ටික 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 මොකක් කළාද නේද? අර ඇක්ටිව් ගතිය නෑ. පතලිය පැන්නාය දැන් දන්නවා පොඩියට හීන් අකුරු කියව ගන්න අමාරුයි. කන්නාඩියක් ඕනේ. අනිත් මහත්තයා මටත් එකක් අරන් දුන්නා නේ. ඔන්න ස්වාමීන් වහන්සේ දැන් කාලේ හරි කියලා අරගෙන පූජා කරයි කරන් ගිහලා ඕනේ. මොකද වුනේ? ඉන්ද්‍රියන් ටිකක් වෙනස් වුණා, අරමුණුත් ඒ අතර වෙනස් වෙලා, ඉන්ද්‍රියනුයි අරමුණුයි වෙනස් වෙද්දී ඒවත් එක්ක දැනෙන හැඟීමුත් ඇති වෙන සිතුවිලිත් වෙනස් වෙනවා. එතකොට අපි ගොඩනගාගත්තු හැම දෙයක්ම නේ, හැම දෙයක්ම අනිත්‍යතාවයට කියලාද නැද්ද? අනිත්‍යතාවට. සබ්බේ සංඛාරා අනිච්චානේ. හැම දෙයක්ම, හැම දෙයක්ම වෙනස් වෙනවා. දැන් යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍යද ඒක සැපක්මද දුකක්මද? දුකක්මයි. යමක් අනිත්‍යද ඒක දුකක්මයි. ආයේක සැපයක් තියෙනවා කියලා කියන්න බෑ. ඇත්තම කිව්වොත් යථාර්ථය පරමාර්ථ වශයෙන් ගත්තොත් අනිත්‍ය හැම එකක් ඇතුළෙම අන්තිමට ඉතුරු වෙන්නේ දුකක් විතරයි. හැබැයි අනිත්‍ය දේවල් දුකක් වෙන්නේ අනිත්‍ය දේවල් වලට බැඳිලා හිටියොත් විතරයි. බැඳුනේ නැති දේවල් අපිට දුකක් නැහැ.
තොන් දැන් මේ දවස්වල ලංකාවට සල්ලි යන අයට දුකයි. එන්නේ කනිත්‍ය වුණා. එන්නේ කනිත්‍ය වුණා හම්බෙන රුපියල් ගාන අඩු වුණා. සපයිද දුකයිද? දුකයි. නේ මන් කොලේට 10000ක 30000ක් හම්බුණා නම් සපයිද නැද්ද? සපයි. සතුටුයි. තව ටිකක් වැඩි වුණා නම් ඒත් සතුටුයි. තව ටිකක් වැඩි වුණා නම් ඒත් සතුටුයි. දැන් අපි බැඳිලා ඉදිද්දි මෙන්න එක සැරේටම යන්න එක කඩන්න. ඩොලරට සාපේක්ෂව. ඒ හිඳම හම්බෙන රුපියල් ගානත් ඉබේම අඩු වෙලා ගියා. අන්න බලන්නේ. අනිත්‍යතාවය දුකයි. දුක හැබැයි අපි බැඳිලා ඉඳ පොටද නැද්ද? බැඳිලා ඉඳ පොට. බැඳිලා ඉඳියනේ ඒකට. ඒකට ආසක්ත වෙලා හිටියනේ. ඒකට මුසපත් වෙලා හිටියනේ. ඒක උපාදාන කරගෙන හිටියනේ. දැන් නම් හොඳයි කියලා නේද? දැන් නම් හොඳ ගානක් හම් වෙනවා කියලා. අන්න වෙනස් වුණා. වෙනස් වෙනකොට බැඳිලා ඉඳ පොතේ, ඇලිලා ඉඳ පොතේ වෙනස් වෙනකොට විතරක් දුකයි. ඇලිලා නැත්තම්, බැඳිලා නැත්තම්, උපාදාන කරගෙන නැත්තම් ඒ මොනවා වෙනස් වුණත් අපිට දුකක් තියනවද? නැත. අපිට දුකක් නැහැ. අපිට දුකක් නැහැ නේ. අපි දන්නේ නැති කෙනෙක් මරණ කියන්නේ. අපිට දුකක් නැහැ. අපි දන්නේ නැති ගයක් කඩන් වැටෙන කෙනෙකුට දුකක් නැහැ. පාරේ යනකොට අපි දකින්න ඇක්සිඩන්ට් වෙලා වාහන කුඩු වෙනවා. අපි පපු යත තියාගෙන දුක් විඳිනවද? ඔළුව ඇත ගහගෙන අඬනවද? නැහැ. ආ ඇක්සිඩන්ට් එකක්. ඒක හිම තමයි මේ ට්‍රැෆික් එක කියලා බැන බැන යන්නේ. චච්චුක ගායයි නේ අපේ ගමන ප්‍රමාදුන. අපි දුක් වෙන්නේ නැහැ. හැබැයි අපේ එක හැප්පුණා නම් අලුත්ින්ම ගෙනත් වෙලා මොන විදවිල්ලක් ඉඳවයිද නේ? කී දෙනෙක් අල්ලයිද වැරදි කාර්යෙක විදියට නේ? ගෙනාපු පළේ ඊට දානකොට මහවලා දැක්කේ මූසල කමට හැප්පුණා. අපි හොඳයි. දැක්කාය කන්න පුසා නේද? විවිධ ප්‍රශ්න මොකට? විවිධාකාර හේතු වෙනවා අපිට. අපි නොවන වෙන හේතු නේ. මොකද අපි ඇලිලා ඉන්න දේ, අපි බැඳිලා ඉන්න දේ වෙනස් වෙනකොට අපි බින්දුවක්වත් කැමති නැහැ. වෙනස් වුණොත් අපිට දුකක්, වේදනාවක්, අසහනයක්, වැළපීමක් ඇති වෙනවා. ශෝකයක්, පරිදේවනයක් නේද ඇති වෙනවා. දැන් ආස්වාදෙත් දන්න, ආදීනවෙත් දන්න අයට තමයි ඕනේ මොකද? නිස්සාරණ. මේකෙන් ගැලවීමක් ඕනද නැද්ද? ඕනේ. ආස්වාදේ දන්නේ නැති මිනිහා, ආදීනවේ දන්නේ නැති මිනිහා ගැලවීමක් හොයයි කියලා හිතන්න කවදාවත් පුළුවන්ද? කවදාවත් බෑ. වෙන්නේ ආස්වාදේ දන්න, ආදීනවේ දන්න කෙනා තමයි නිස්සාරණයක් හොයන්නේ. මම විශ්වාස කරනවා මේ ජපානයේ ඇවිල්ලා ජීවත් වෙන ඔයත්ෝ යම් ආකාරයකට නිස්සරණයක් ඕන, විමුක්තියක් ඕන, ගැලවීමක් ඕන. දැන් ඇති මහන්සි ආයේ උපදින්න ඕනේ නැ කියන හැඟීම ජීවිතේ එක සැරයක් හරි ආපුවයිද නැද්ද මේ ඉන්නේ? එක සැරයක් හරි ආපුවයි නැත්තම් දිල් ගන්න එන්නේ එන්නේ කියලා. මේ ඇවිල්ලා හොයන්නේ මේ තැන්වල මොකක් හරි අපිට ගැලවෙන්න ක්‍රමයක් කියලා දෙනවද නේ? අපිට විමුක්තිය උදා කරගන්න, අපිට සුවය උදා කරගන්න, සතුට සාක්ෂාත් කරගන්න ක්‍රමයක් කියලා දෙනවා කියන විශ්වාසෙත් තමයි මේ එන්නේ. තමන් හිතන්නේ ජපානයේ මෙච්චර කෝහෙ රසිල් අරගෙන ඇති කියලා හිතකරේ නේද? මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුව ඇවිත් ඉන්නේ. ආයෙත් පාද දවස නම් අපිට යන්න දෙන්නේ නැහැ. සෑම පැයකටම ඔබට බොහොම අනුබර වැඩසටහන් තියෙනවා. බොහොම සුළු විවේක කාලයක්. මොකද ඔබ හොයාගෙන ආවේ ධර්මය. ඔබ හොයාගෙන ආවේ සැනසීම. වැඩ නැතුව නෙමෙයි. බොහොම කැපවීමකින්. ඒ නිසායි ඔබත් එක්ක වටිනා දහම් කොටස අපි සාකච්ඡා කරන්නේ. විමුක්තිය හොයන පිරිසක්. නිවීම අපේක්ෂා කරන පිරිසක් නිසා නිරෝධය කරා ගමන් කරන්නට
වීරය කරන පිරිසක් නිසා ඔබ වෙනුවෙන් අපි සරල තැන්වලින් පටන්ගෙන ගැඹුරු ධර්ම කොටස දක්වාම සාකච්ඡා ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරා අපේ මේ විමුක්තිය කරා යන ගමන පිරිහෙන්නේ නැතුව පවත්වන පිරිහෙන්නේ නැතුව පවත්වන අපේ චර්යාමය වෙනස්කම් ටිකක් කරගන්න අපිට මේ හැංගීම ආවට වැඩන්නේ මේ හැංගීම පණක් ඇහුවන් එනෝ එක්ක ලොකු ප්‍රශ්නයකට පස්සේ මට නම් ආයේ උපදින්න ඕනේ නැ කියන එක එනවා ඒ ලොකු හැඟීමක් නේ හැබැයි මේක පිරිහිලා යන ඒ කියන්නේ එන හැඟීම ඒ විදියටම යන්නේ නැ කෙනෙකු විසින් දරුණු වෙද ලෙස රැවට්ටුවට පස්සේ දරුණු ප්‍රිය විප්‍රයෝගයකට පස්සේ එන දරුණු වෙන්වීමකට පස්සේ එන ඒ හැඟීම ඒක අඛණ්ඩ වෙන්නේ නැ පිරිහෙනවා කාරණ හඳුනා ගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පිරෙන්න පුළුවන් කාරණ හඳුනා ගන්න. හඳුනාගෙන ඒවයින් ඉස්සෙල්ලාම තමන්ගේ ආධ්‍යාත්මය සුරක්ෂිත කරගන්න. තමන්ගේ මනස ඒවයින් සුරක්ෂිත කරගන්න. ඒ කියන්නේ පිරෙන කාරණාවලින් පරිස්සම් කරගන්න. පළවෙනි කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක්ගේ ආධ්‍යාත්මික ගමන පංචමේ වික්කවේ ධම්මා සමය විමුක්තස්ස වික්කුණ පරිහානාය සංවත්තන්ති පිටපත් මහණෙනි ඒ උතුම් වූ නිවන අරමුණු කරගත්ත අධිගමයක් අරමුණු කරන භික්ෂුවගේ නැත්නම් පුහුණු වෙන්නාගේ ශික්ෂාවක නියැලෙන්නාගේ ගමන වැළකෙන පිරිහෙන හේතු කීපයක් තියෙනවා ඒ පළවෙනි හේතු තමයි කම්මාරාමතා කම්මාරාමතා අධික කාර්යබහුල එන අධික කාර්යබහුල මේ කතාව මෙහි ඉන්න එක තමයි හොඳටම තියෙන්නේ කාර්යබහුලකම ගැන ආයේ කවුරුත් ජපානින් නැත්තන්ට විස්තර කරන්න ඕන කමක් තියෙනවද නැහැ කාර්යබහුලකම යනු ජපන් ජීවිතේ නම් මොකද්ද කියලා හුව කියන්න තියෙන්නේ කම්මාරාමතා වැඩ වෙවි කාර්යබහුල අධික කටයුතු අධික වැඩ දවස යනවා දන්නේම නැහැ නේ ලංකාවේදී දවස ගෙවා ගන්න පුදුම මේ තාම හවසෙලා නැද්ද කියලා හිතන දවස් තියෙනවා මෙහෙදි මේ හැරිලා අනිත් පැත්ත හැරෙනකොට දවස ඉවරයි මගේ යයි කාර්ය බහුලයි වැඩ අධිකයි අපිට තියන්න වැඩ අධික වෙනකොට අපි දන්නේම නැතුව අපේ ආධ්‍යාත්මය ඒ වැඩ ඇතුළෙම පිරිරන්න පටන් ගන්නවද නැද්ද පටන් ගන්නවා මේ වගේ බ්‍රේක් එකක් ඕනේ නේද මේ වගේ ගැනීම භාවනා කිරීම දහම් ශ්‍රවණය කිරීම ආදී විවේකයක් ඔබට අවශ්‍ය ඇයි නැත්තම් මේ අධික කාර්යබහුලකම ඇතුළේ අධික කාර්යබහුලකම ඇතුළේ අපි දන්නේම නැතුව අපේ මුළු ආධ්‍යාත්මයම පිරීලා යනවද නැද්ද? පිරීලා යනවා. වෙනදා කාර්යබහුල වුණාම වෙනදා හපු විදියට බණහඬ බැරි වෙලා යනවා. වෙනදා මෛත්‍රී භාවනාවවත් විනාඩි 5ක් කරා නම් ඒකටවත් වෙලාවක් නැති වෙලා යනවා. නැති වෙලා යනවා. ගියේ කොට නම් ජපානය ආවොත් මම හිතන්නේ විවේකෙ නැති වෙයි. මට නම් අපරාධය කියන්න බෑ. ජපානේ වැඩපු නිසා නේ ලංකාවේ හිටියට වඩා වන භාවනාවට අධ්‍යාපන කටයුතු වලට විශාල විවේකයක් ආවා. විශාල විවේකයක්. ආධ්‍යාත්මික දියුණුවට පුදුම විවේකයක් ආවා. ඒ කුංචි විවේකයක් නෙවෙයි. සතියේ දවස් පහම විවේකයි. දැන් ලංකාවට වැඩියා මම නේ මාසයකට වන 45ක් දේශනා උදේ 6ට වාහනයක් නැක්කන් රෑ 11යි 12යි පන්සල් දෙන්න. වළඳන්නේ වාහනේ ඇතුළේ. කඩෙන් පස් පැකට් එකක් අරන්. මෙහෙට තින් අඩිය ගහනකොටම අර කම්මාරාමතාවලින් ගැලවෙන්නේ නැද්ද?
අධික කාර්ය බහුල කමෙන් මම නම් ගැලවෙන්නේ නැහැ. හැබැයි ඔයත් උනම් ගැලවෙන්නේ නැහැ. ඔයත් ගැලවෙන්නේ නැහැ මම දන්නවා. ඔයත්න්ට ගැලවෙන්න බෑ. හැබැයි මම ඔයත්න්ට යෝජනා කරනවා හැම දවසකම ඔබේ වැඩ කටයුතු වල යම්කිසි ආකාරයකට ආධ්‍යාත්මික මොකක්ද අලුත් කර ගැනීම වෙනුවෙන්නේ රිෆ්‍රෙෂ් වෙන්නනේ ආධ්‍යාත්මිකව අලුත් වෙන්න ආධ්‍යාත්මිකව නැවුම් වෙන්න අධික වැඩවලින් යම් විවේකයක් ඔබට ඕනමයි ඒක පැති දෙකකින් ඒ විවේකය එකක් කාය විවේකයක් වෙන්න ඕන අනික මොකක් වෙන්න ඕනද චිත්ත විවේකයක් වෙන්න ඕන කාය විවේකය අතිශයින් වැදගත් නිරෝගී කමටනේ චිත්ත විවේකය ඊටත් වඩා වැදගත් හැබැයි ඉතින් අපේ චිත්ත විවේකය කියලා පරමාර්ථයට ගියොත් ඒ නියම චිත්ත විවේකේ කොට නැගෙන්න නම් කායානුපස්සනාවට වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට සමවැදුණු කෙනෙක් වෙන්න ඕනිද නැද්ද වෙන්න ඕන ඒක වෙ සතර සතිපට්ඨානය ප්‍රගුණ කරද්දි තමයි පූර්ණ චිත්ත විවේකයක් අත්විඳින කෙනෙක් වෙන්නේ එච්චර ලොකු මාතෘකා ගැන මම දන්නවා බහුතරයකට හිතන්න වෙලාව මදි යටත් පිරිසේ මම යෝජනා කරනවා ඔබ දවසේ ඔබගේ ශ්‍රුතය දිනු කරගන්න වෙලාවක් වෙල කරන්න ශ්‍රුතය කියන්නේ මොකද්ද අහුම්කම් වෙන්නේ මොනවද තථාගත ශ්‍රී සද්ධර්මයටනේ තථාගත ශ්‍රී සද්ධර්මයට අහුම්කම් දෙන්නවත් ඔබට කාය විවේකයක් වැඩවලින් අයින් වෙලා චිත්ත විවේකයක් හදා ගන්න ඕන නැත්තම් පිමතුනි මල කඩ කනවා කනවාමයි හදාගත්තු ටික බලන්නක බණක් අහන්න තු මාස දෙකක් ඉඳන් අපේ ඇතුළේ ඉන්න මල යක්ෂයෝ යක්ෂණියෝ අවදි වෙනවද නැද්ද මුරුකයා නැගිටිනවා මුරුකයා ඉන්නව ඈ සංඥාව පහළ වෙන කොටක් ගන්නවා ඇතුළෙන් එනියට එන පණක් අතහන්න තු ඉන්නම මොකද මේ කොළණේ නම් කොහොම ගත්තොත් ඉන්නේ රාගය අඩු වෙනවද වැඩි වෙනවද ඇලීම් වැඩි වෙනවා මිසක ඇලීම් අඩු වෙනවා නෙවෙයි මේ කරගෙන යන්නේ රාගය කිව්වම මේ ලිම්බිකාසාව කියන එක විතරක් ගන්න එපා රාගය කියන්නේ ඇලීම් නේ මේ කරන හැම දෙයක්ම හම්බ වෙන හැම අරමුණක්ම ඇලීම් වැඩි වෙන ඒවා මිසක අඩු වෙන දේවල් නෙමෙයි ගැටීම් දැන් මේ හම්බ වෙන අරමුණු තරහ අඩු කරන ඒවාද වැඩි කරන ඒවාද හැමදෙස්ම ඉන්නේ ඉතින් හොට් ටෙම්පරේචර් එකේ තමයි නේ තව රස්නි ටිකක් එන්න ඕන බලන්න මුන් වල ඇති නේ ලේබුදක් නැතුයි තරහින් එක මිනිහෙක් මූණ බලන්නේ වෙනදා නිකන් ඔහායෝ කියපු මිනිහවත් ඔහායෝ කියන්නේ එතෙන්ට වෙනවා තව මාස දෙකක් යනකොට පරිසරේ ත්‍රත් වුණාට පස්සේ අර ඇතුලේ තියෙන අසහනේ තරහවල් ඔක්කොම මූණ වලින් පිට වෙනවද නැහැ මට ඒ කාලවලට වෙන්නේ දවවනේ මිනිස්සු එදන් යනකොට නිකන් ගෝම්බියෝ වගේ ඒකේ කිනාමේ ඔය බලන්නේවත් අපි නම් ඉතින් ඔය ඉංගල මිනිස්සු ඉතින් කොයි වෙලෙත් ඉනා වීගෙන විරිත්තගෙනම ඉන්නේ කොහොමද ඒ අපේ වෘද්ධනේ එහෙම නෙමෙයි මේ රටවල මිනිස්සු බලන්නේ මේ ඉන්න විදිය ඒ වෙලාවට පුදුම ඇතුලේ ගැටුමකින් ඉන්නේ පුදුම ගැටුමකින් තරහ යන කොට ඇත්තම ඒ මොකද හම්බෙන අරමුණු පරිසරෙන් ගත්තත් නේද වැඩ පොලෙන් ගත්තත් යාළු මිත්‍රයින්ගෙන් ගත්තත් ගෙවල් දොරවල් වල කතා කරන්න ගත්තත් නූපන් ද්වේෂෙත් උපදවනවද නැද්ද උපදවනවනේ උපදවනවා නැති තරහ උපදවනවා තියෙන තරහ මොකක් කරනවද බොහොම තදට වැඩි කරනවා තියෙන තරහ බොහොම තදට වැඩි කරනවා එනිසා හොඳට ඔබ අවබෝධ කරගන්න ඕනේ හොඳට අවබෝධ කරගන්න ඕනේ තියෙන තරහ වැඩි කරනවා නේ නැති තරහ ඇති කරනවා අපිට නැති තරහ ඇති කරනවා තියෙන තරහ වැඩි කරනවා අපි ඒක හොඳට අවබෝධ කරගත්ත යුතු දෙයක් නේ හොඳට අවබෝධ කරගත්ත යුතු දෙයක් හොඳට තේරුම් ගන්න. එතකොට අපිට විවේකය අවශ්‍ය කුමකටද? විවේකය අවශ්‍යයි වැඩි අධික කාර්යබහුලකමින් පොඩි මානසික ගැළවීමක් අපිට අවශ්‍ය පිණුතුනි. මේ කාය විවේකයක් චිත්ත විවේකයක් කොටනකගෙන මොකද නැත්තම්
ඒ විවේකය හම්බුනේ නැතිකමං අපි පිරිහෙනවද නැද්ද? පිරිහිලම යනවා. අපි හොඳටම පිරිහෙනවා. ආධ්‍යාත්මික තරහ ද්වේෂය වැඩි වුණා කියන්නේ ඉතින් ආධ්‍යාත්මික පිරුණා කියන එකද? ආසාවල් වැඩි වුණා කියන්නේ මේ ආධ්‍යාත්මයේ හිත පිරිහුණා කියන එකද? පිරිහෙනවා. ඒක නාටන්න බෑ. එනාටන්න බෑ. ඊළඟට ඉතින් තරහයි ද්වේෂයයි අධික වුණා කියන්නේ ඉතින් ඉන්නෙම මෝහයෙන් අවිද්‍යාවෙන්ද නැද්ද? මෝහයෙන් සහ අවිද්‍යාවෙන්ද? අනිත්‍ය දේවල් නිත්‍යයි කියලා හිතෙන්න පටන් ගන්නවා. දුක දේවල් සැපයි කියලා හිතෙන්න පටන් ගන්නවා. වෙනස් වෙන දේවල් නෑ නෑ කීයටවත් නේ කීයටවත් වෙනස් වෙන්නේ නෑමයි කියලා හිතෙන්න පටන් ගන්නවා නේ. කීයටවත් වෙනස් වෙන්නේ නෑමයි කියලා හිතෙන්න පටන් ගන්නවා. එතකොට යථාර්ථය. යථාර්ථය. ඒ තමයි කම්මාරාමතාව මේ කාර්යපහුල කම කියන්නේ මතක තියාගන්න අධික ලෙස අපි සමාජෙත් එක්ක ඇලෙන ගැටෙන තත්වයේ කියන එක. ඉතින් හඳුරු කෙනෙක් අත්‍යවශ්‍ය කොටසක් නේ. හඳුරු කෙනෙක් වුණා උන්වහන්සේගේ කාය විවේකයේ චිත්ත විවේකයේ නැති තරම් නැති වෙන තරමට උන්වහන්සේ විවිධ කර්මාන්තයන්හි කටයුතු වල නියදෙන්න ගත්තොත් උන්වහන්සේගේ අධ්‍යාත්මික ගමන ඉවර වෙයි. දන්නේම නැතුව ඉවර වෙයි. හොඳට අවබෝධ කරගන්න. දන්නේම නැතුව වෙනසලා යනවා උන්වහන්සේ. පිරිලා යනවා. ඒක අපි කාටද? ගිහි වේවා පැවිදි වේවා අපි කාටද? අත්වෙන ධර්මයක් කියන එක ඔබ ඉතාම හොඳින් තේරුම් ගත යුතු දෙයක් වෙනවා පිටත. ඊළඟට දෙවනි කාරණේ. වස්සාරාමත. ඕනමට වඩා අපි සීමාවක් නැතුව අපි මේ සාකච්ඡාවේ කතාවෙහි යෙදෙන්නේ. බුදුදහමේ කතා කරන්න එපා කියලා තියෙද? හැමතිස්සෙම මෞන වෘත රකින්න කට පියාගෙන ඉන්න කියලා තියෙද? ධම්මීවා කතා මොකක්ද දේශනා කරලා තියෙන්නේ? දැහැමි කතාවේ නියමෙයි. දැහැමි කතාව කියුවම මේ ශාලා පරිශ්‍රේණන් අද සාකච්ඡා කරනවා නම් ඔයත් සාකච්ඡා කරන්න ඕන. මම නැති වෙලාවට පොඩිසයන්වන්සේ වැඩසටහනේ නැති වෙලාවට මොනවද මේ තන්ත කවුරු දිනයිද දන්නේ? මේ දාමුණෝ වෙයිද දන්නේ? වගේ රාජ කතා, චෝර කතා නෙමෙයි. ඒවා තේරුම් කොහොමත් මේ පන්තලේ නෑ. මේ ඒවට මේ කතා කරන්නේ මේ වෙලාවේ ඔබ යමක් සාකච්ඡා කරනවා නම් නෑ. දැහැමි දෙයක්. මේ ආපු අරමුණට උදව් වෙන දෙයක්. අනුග්‍රහයක් වෙන දෙයක්. අපි දේශනා කරපු කරුණක් නොතේරී තිබුණා නම් අනිත් කෙනාගෙන් අහන්න පුළුවන් ඔයාට තේරුණාද අර කියපු කරුණ. ලැබෙන විවේකයේ එවැනි කතාවක් නේ. ආ දැහැමි. ඊළඟට gedara una නේ. වැඩපලේ una. අපි කියන්නේ විශ්වානුබද්ධව කතා කරන්න ඉගෙන ගන්න. නේ. ඒ අදාළ දේ කතා කරන්න ඉගෙන ගන්න. සබ්ජෙක්ට් මැටර් කතා කරනවා කියන්නේ විශ්වානුබද්ධ. ඒ කියන්නේ වල්පල් නේ. ගොසිප් නේ. අනුන්ගේ කුණු ගොඩවල් සාකච්ඡා කරන්න කතා කරන්න හොය හොය ඉන්න ඒවා අහහා ඉන්න ඔබේ මනසට ඉඩ දෙන්න එපා. ඔබේ මනසට ඒකට කැමති වෙන්න ඉඩ දෙන්න එපා පිටු. මොකද ඔබේ මනස ඒවට කැමති වෙන්න ගත්තොත් ඒ කැමැත්තවල ඉවරයක් තියෙද? ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. ඕකෝම කියලා ටික අහලා ඉවර වෙලා නිකන් අපිට නම් ඕව වැඩන්නේ නැහැ. උතුමාමාවේ මූමිනි තියා පැරකර යන්නේ අනේ වැඩන්නේ අපිට මොකටද ඕවා? එන ආරම්භිතු කියන්නේ මේක. ඔක්කොම හොඳට අහගෙන තමයි කියන්නේ. අන්න ඒක සිංහල බෞද්ධ අපේ විදිහ තාත්තේ. ඔක්කොම හොඳට අහගෙන අනේ වැඩන්නේ ඕවා. අපිට මොකටද ඕවා? අනුන්ගේ අපිට ඕනේ. ආවට යෝජන. කතාවෙහි ලොල්ලුනක් නේ. අනුන් කතාවේ ලොල් වෙනවා කියන එක දෙකක් වෙනවා. එකක් තමන් කියව කියමින් ලොල් වෙනවා. අනිත් එක අනුන් කියන දේවල් මේ තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති දේවල් මේ අහා ඉන්න, හාරවස හවස ඉන්න තියෙන ලොලත්වය. ඔක දැන්
වැඩි වෙලා තියෙන්නේ මේ ෆෝන් ඇඩික්ෂන් එකත් එක්ක. ටෙලිෆෝන් වලට ඇබ්බැහි වීමත් එක්ක. මේ මට ඇප් දාලා දීලා තියෙනු ඉතින් Wi-Fi තියෙනවා. තියෙන්නේ පැයවල් යනවා දන්නේ නැතුව. සමහරවිට පැය දෙක තුන උනත් යන්න පුළුවන් දන්නේ නැතුව. ඒ ඇහෙන දේවල් හරහා මම ඔබෙන් අහනවා නැති රාගය උපදවයිද නැති රාගය උපදින එක වළක්වයි නැති ඇලීම් නැති කරයිද නැත්නම් තියෙන ඇලීම් නැති කරයිද නැති ඇලීම් ඇති කරනවා තියෙන ඇලීම් වැඩි කරනවා ඊළඟට අහන් හිටියන් සමහර ඒවා තියෙන තරහ වැඩි වෙනවද නැද්ද වැඩි වෙනවා නැති තරහව ඇති වෙනවා ඔය දෙක තිබුණා කියන්නේ අවිද්‍යාව මෝහයත් ඉබ්බේමනේ අඥානකමනේ අනුවණකම වැඩි වෙන්නම පටන් ගන්නවා මේකට අනුවණකම වැඩි වෙන්නම පටන් ගන්න ඉතින් මේ ඕනමට වඩා කතාවෙහි ලොල් කෙනෙක් වෙන්න ඕනමට වඩා කතාවෙහි ලොල් කෙනෙක් වෙන්න නිතර නිතර කියව කියව ඉන්න ආස කෙනෙක් වෙන්න එපා. දැන් ඕක හොඳට තේරෙනවා අපේ ජාතිය කොච්චර ඒවට ඇඩික්ට් වෙලාද කියලා. ලංකාවෙන් ඔය ඇත්තන්ගේ අම්මලා තාත්තලා ගේන්න කොහෙද? ඒගොල්ලන්ට සති දෙකක් යනකොට පිස්සු වැදෙනවා. යන්නව ටිකට් දාපන්, යම්යව පාන් මට ඇති කියන කිව්වට එනවද නැද්ද? එනවා. ඇයි ඒ? හේතු ඔය ඇත්ත වැඩට යනවානේ ටීවී එකේ ඔක්කොම යන්නේ ජපන් වලින් මෙලෝ සංසාරයත් තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ කතා කරන්න කෙනෙකුත් ඉතින් පිස්සු හදනවා වගේ වෙනවා ඇයි හේතුව ලංකාවේදී වැඩිපුර දවස ගෙවිලා තියෙන්නේ කොහොමද නිතර නිතර නේද කතාවෙන්මයි සාකච්ඡාවෙන්මයි අහුම්කම් දීමෙන්මයි මෙහි ඉන්නහත්තන්ට තියෙන තත්ත්වය හැටියට ලංකාවේ ඉඳපු කෙනෙකුට මෙහි ආවන් තියෙන අපහසුතා තේරුම් ගන්න ඒකෙන් පේන්නේ මොකද්ද අපි නිවන් මගෙන් ගොඩක් ඈත් වෙලාද නැද්ද ගොඩක් ඈත් වෙලා අපි භෞතික වැඩ නැවැත්තුවත් නේද කටින් වැඩ නවත්තලා විවේකය හදන්නේ. මේ භාවනාවට නෙමෙයි විවේකේ වැරදේ. මේ ධර්ම පුහුණුවට නෙමෙයි විවේකය වැරදේ කියලා අපිට තථාගත දේශනාව වෙන්න ධර්ම පුහුණුවට වෙන්න. නිවන් මාර්ග සාක්ෂාත් කරගන්න. එහෙම හොඳට අවබෝධ කරගන්න. මේ ඕනවට වඩා කතාවේ ලොල්ුණොත් හැබැයි වුණොත් අපි ඉතින් තව සෑහෙන උපදී දිනව ආර ගාන ගණින්නවත් බැරි තරම් ඉලක්කම් නෑ ඒවට කියන්නේ කල්ප ගණන් කියන්න පුළුවන් කල්පෙට නිකන් කොහොමද කියලා ඉලක්කම් අවුරුදු මාස හැවුවම භාග්‍යවතුන් වහන්සේ අවුරුදු මාස කියලා නෑ භාග්‍යවතුන් වහන්සේ ඒවට දීලා තියෙන්නේ මොනවද උපමා විතරයි නේ අර ගල් ගෙඩිය පිළිබඳින උපමාවනේ විශාල කල්තලාවක් අවුරුදු 100කට එක සැරයක් සිනිඳු රෙද්දකින් පීඩම් යම් දවසක කල්තරාව ඒ පිහිදැමීම නිසා ගෙවිලා යනවද එදාටත් කල්පේ කරන්නේ පුංචි කල්තලාවක් නෙවෙයි යුතුම් ගානක් දිග යුතුම් ගානක් උස පළල කල්තලාවක් හොඳේ මතක තියාගන්න අපි මේ ලැබිච්ච ආත්ම භාවයේ ඒ විවේකය හදාගත්තේ නැතොත් අපේ ආධ්‍යාත්මික දියුණුව සඳහා නිවන් මාර්ග වැඩිම සඳහා බණ දහම් අහන්න සිල් රකින්න භාවනාවට නේ අපේ විවේකය හදාගත්තේ නැතොත් අපිට යන්න තියෙන දුර පුංචි නෑ ප්‍රශ්නේ තියෙන්නේ උපදින එක නෙමෙයි ඉපදුනාට පස්සේ නේද ටිකට ඉපදුනාට පස්සේ ජරා වයසට යන දුකයි සපයි දුක ව්‍යාධි ලෙඩ වෙනවා දුකයි සපයි දුකයි ඊළඟට ඒ ටික අතර අපේ සම්පයෝගෝ අකමැති අයත් එක්ක ඉන්න වෙනවා පියේහි විපයෝගෝ කැමති අය නැති වෙලා යනවා
යම් පිච්චන් නලබති තම්පි දුක්ඛ. කැමති ඒව නෙවෙයි ලැබෙන්නේ, අකමැති ඒව ලැබෙන්න වෙනවා නේ. නොහිතන දේවල් වෙනවා. දැන් අද සිල්ගන්ට එන්න හිටියා අපේ මේ සේනාසනේ ප්‍රධාන කැපකරු දායක මහත්මයා. පෙදුමින්ද නැතිතු. එදාසේ පාරපදි. අද උදේ 6යි මට කතා කරන්න. ඊයේ මාව දානෙකට වැඩමුණා. උදේ 6යි කතා කරලා ඊයේ කතා කර කර ගිය තාත්තා ටිකක් අසනීප වෙලා ඉන්නවා. යන්ට ඕනේ අගෝස්තු මාසේ බලන්න. අද උදේ කතා කරලා අඬ අඬ කියනවා අනේ තාත්තා අන්තරා වෙලා. අද උදේ 6යි කියන්නේ. කැමැත්ත නෙවෙයි වෙන්නේ. අචින්ති තම්පි භවතිනේ. මේක ඉපදුනොත් මූණ දෙන්න වෙන්නේම ඕවටද නැද? ඕවටමයි. ඕවටමයි මූණ දෙන්නේ. නොහිතන දේවල්මයි වෙන්නේ පිටු. ඒකයි මේ උපදින උත්තරට. ඒක ඉපදුනා කියන්නේ ප්‍රශ්නේ පටන් ගන්න. තව මොන තරම් නම්නේ? ඒ අතරේ අපි දුක් වේදනා අත්විඳිනවා අපේ ජීවිතේ. අන්තිමට මරණනේ. මරණේ. ඒ ඔක්කොටම වඩා ලොකුම දුක තමයි පංචස්කන්ධයට අපි දැඩි බැලිලා ඉඳලා ඇති කරගන්න දුක් ටිකනේ. රූපෙට ඇලිලා ඉඳලා ඒක වෙනස් වෙනකොටනේ. වේදනාවලට ඇලිලා ඉඳලා ඒක වෙනස් වෙනකොට. සංඥාවලට ඇලිලා ඉඳලා ඒවා වෙනස් වෙනකොට. සංඛාරවලට ඇලිලා ඉඳලා ඒවා වෙනස් වෙනකොට. විඥාණයට ඇලිලා ඉඳලා ඒවා වෙනස් වෙනකොට. පංච උපාදා නක්ඛන්දා දුක්ඛ. පංච උපාදානස්කන්ධය තමයි ලොකුම දුක. ලොකුම දුකේ ඉන්න පිටුනේ මේ සසරෙන් ගැලවෙන්නයි මේ දේශනා මතකයි. මේව මෙලෝ ජීවිතේකට ගන්න පුළුවන් දේවල්. දැන් ඔය කියපු කරුණු දෙකම ගන්න ඕනේ. වැඩවල යම්කිසි ආකාරයකට කලමනාකරණයක් කරගන්න එක ඔබගේ මෙලෝ දියුණුවට හොඳයිද නැද්ද? හොඳයි. ෆැමිලි එකත් එක්ක එකට ඉන්න වෙලාව ලැබෙනවා වැඩ අඩු කරගත්තොත්. තමන්ගේ නිරෝගීකමට වැඩ කරගන්න ලැබෙනවා වැඩ ටිකක් අඩු කරගත්තොත්. හොඳයි. ඊළඟට අනවශ්‍ය කතා වලට ඇලෙන්න යනවා කියන්නේ නැති ප්‍රශ්න හට ගන්නවද නැද්ද? මේ නිවන පැත්තකදී මේවා මෙලවට විතර නේ. මෙලවට ගත්තා ඕනවට වඩා එක එක්කෙනත් එක්ක කතා කර කර ඉන්න යෑම නිසා එක එක්කෙනාගේ කතා අහන් ඉන්න යෑම නිසා වැටිච්ච ලෙඩ නැද්ද? අපිට වැටුනේ නැත්තත් ලෙඩ වටගත්තු අය ඔබ දැකලා නැද්ද? නේ. මොන තරම් අපිට අත්දැකීම් තියෙනවද පිටු? මොන තරම් තියෙන්නේ? අය අමුතුවෙන් මේ පොත් ගණන් ලියන්න පුළුවන් ඕවා ගැනනේ. කයිවාරු ගහන්න යෑම නිසා ජීවිතේ අවුල් කරගත්තු අය කියලා. ඕන තරම් තියෙනවා උදාහරණ. මේවා අපේ විද්‍යාඥන් අපිට කියලා දෙන පුදුම කරුණාවක් පිටු. ඊළඟ කාරණේ නිදානාවතා. අධික ලෙස මේ තීනමින්ද බලනවා. අධික සම්මිකමනේ නිදිමත අධික අධික නිදිමතකම් බුද්ධාගමේ ප්‍රාමාණික නිින්ද අනුමත කරනවද නැත? අනුමත කරනවා. අද විදියට නම් අපි කියන්නේ දැන් සෞඛ්‍යයට අනුව වෛද්‍යවරු කියනවා යටත් පිළිසෙයින් පැය 6ක්වත් නිදාගන්න. ඒක මෙහෙදි අත්විඳිනවා නම් බොහොම හොඳයි. ඉස්කෝලේ යන කාලෙන් අත්විඳින්න මොනේ නැහැනේ. ජපන් ඉස්කෝල වලට යන කාලෙ නේද? ඇය දෙක නිදාගත්තු අයත් මට මුණ ගැහිලා තියෙනවා නේ. ඒකත් බස් එකේ කෝච්චි යන කවන්නේ. මොකද එළි වෙනකන් අරබයිතු කරලා නේද? ස්ටේෂන් එකේ පැය නිදාගෙන එතනින් ආපහු ඉස්කෝලේට දුවලා එහෙම දුක් විඳගෙන ආපු ගමනක් දැන් මතක තියාගන්න ඔය සෙල්ලමට පුරුදු වෙන්න එපා. නේද? ඒ නිදි වරණ අධික ලෙස නිදි වරණ එකත් අන්තයක්ද නැද්ද? අන්තයක්. අධික ලෙස නිදා ගන්න එකත් තව අන්තයක්. දෙකම අන්ත නේ. අධික ලෙස නිදි වරණ එකත් අන්තයක්, අධික ලෙස නිදා ගන්න එකත් අන්තයක්. හැම එකෙම ඉතින් මධ්‍යම ප්‍රතිපදා තමයි. සෑම දෙයකටම තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ මධ්‍යම ප්‍රතිපදාවයි. ඒක මේ අරහස්ඨාංගික මාර්ගෙ විතරක්ම නෙවෙයි. ඒ සංකල්පය හැම දෙයකටම අන්තවලට යන්නේ බෞද්ධ කමේ අන්ත නැහැ. පොඩ්ඩක්වත් නිදාගන්නේ නැතුව ගියොත් චක්කුපාලාන්තරුන්ට වෙච්ච දේවි. චක්කුපාලාන්තරුන්ට වෙච්ච දේ නන්න චක්කුපාලාන්තරෝ පොඩ්ඩක්වත් නිදාගන්නේ නැතුව
අධික වීර්යයෙන් භාවනා කළාද නැද්ද? භාවනා කළා. අධික වීර්ය. උන්වහන්සේගේ භාවනාව වැඩුණා නේ? උන්වහන්සේගේ භාවනාව වැඩුණා. භාවනාව වැඩුණට මොකද? රහත් භාවයට පත් වෙනකොට ඇස් දෙක අන්තරයකට පැරණි කර්මයක් බලපාපු කතාව තියෙනවා. හැබැයි කර්මය හරි විපාක දෙන්න පරිසරේ උන්වහන්සේ බොහොම අන්තගාමීව ඒ කාර්යය අධික වීර්යයකින් නියැලෙන්න කියලා තමයි ඒකට පරිසරය හැදුවේ. නිකම්ම අපේ ලෙඩ මතුවේ නැහැ. සමහර ලෙඩ අපේ නිදන්ගතව තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි මතුවෙන්නේ අපේ ඇඟ අපි දුර්වල කරගත්තොත් නේ. අපේ ඇඟ අපි දුර්වල කරගත්තොත් තමයි සමහර ලෙඩ මතුවෙන්නේ. ඇඟේ ශක්තිය තියෙන තාක් කල් සමහර ලෙඩ මතුවෙන්නේ නැහැ. හැබැයි විස බීජ තියෙනවා. ඒ වගේ තමයි මතක තියාගන්න ඕනේ ඔබ ඉතාම බුද්ධිමත්ව නේ ඉතාම බුද්ධිමත්ව ඔබ වටහා ගන්න ඕන අවබෝධ කර ගන්න ඕන මේ අධික ලෙස නිදි වරණ කෙනෙක් වීම අධික ලෙස නිින්ද ප්‍රතික්ෂේප කරන කෙනෙක් වීම දෙකම අන්ත හැබැයි යම් ප්‍රමාණයක් හරි නිදි මත පරද්ද ගන්න බැරි වුණොත් ආධ්‍යාත්මික ගමනක් නැන්නේ දේ දැක්කනේ භාවනා කරන්න පටන් ගන්නේ පොඩි වෙලාවයි පොඩි වෙලාවයි බෙල්ල උකුලේ ඔක්කොගේ වනන්නේ පොඩි වෙලාවයි තේරෙනව නේද නේ ඒ උනේ රිලැක්ස් වෙච්ච එක ඔබනේ පොඩි සාඥාන්සල අස්සරට කියනකොට ඔබ ඒක අහුම්කම් දුනා මොකද උනේ රිලැක්ස් වුණා මතක තියාගන්න මේ සමාධිය වැටුණා නෙමෙයි වෙල්ල නැවිලා වැටුණා උගලට බොරු දේවල් හදා ගන්න එපා අතනම් උඩට භාවනාව වැටුණා දන්නේම නැතුව විනාඩි 30ක් ගිහිල්ලා ඒ නිඳ කිව්වා ඇඟ රිලැක්ස් වෙලා මම පොඩි හවුල බොහොම ලස්සන ඒක ගීවා නේද ඉතින් මෙහෙට කියවනකොට ඔබ අවධානය යොමු කරන් හිටියා ලස්සනට නිඳ ගියා කොට බලන්න තින්න මිද්දය කරන්නේ හොඳද නරකද? නරකක්. විතරාව තම නරකක් කරන්නේ මතක තියාගන්න. ඒකෙන් උනේ මොකද්ද? ඒ විනාඩි 45 තුල කියපු දේවල් වලින් බොහෝ දේවල් ඇහුණෙවත් නැහනේ. මේ මෙහි ගිරිල්ල කෙසේ වෙතත් ඇහුණෙවත් නැහැ. අන්න නිද්දාරාවත. නේ? ධර්මයේ ටැලෙන්ට් ඕන වෙලාවෙ නිින්දට ඇල්ලුනාම නේ මේ ඔබේ දුර්වලකම නෙමෙයි මේ අඳුනාගත යුතු එකක් නේ මේ අඳුනාගත යුතු එකක් කියන දෙන්නේ ඔබ අඳුනාගත යුතු එක මොකද මේ වලින් ගැලවෙන්නේ නැතුව නිවනක් ගැන ඊනකින්වත් හිතන්න බෑ අපි හදාගන්න ඕන අපේ ජීවිතේ නේද යටක් පිරිසෙන් කත් භාවනා කරන්න පුළුවන් නිදි කිරා වැටෙන්නේ නැතුව ශක්තිය. දෙන්න හදාගන්න. දෙන්න මේ වෙසක් එකකින් ආරම්භ කරන්න. දෙන්න මේ වෙසක් එකෙන් පූර්ණව පටන් ගන්න. ඒක අවශ්‍යයි. නැත්තම් අපි පරාදයි. බුදුහාමුදුරුවෝ දින්නා දින්නා කියලා නේද? මරුන් පරද්දන දිනලා බුදු වුණා කියලා අපි මේ සැමරුවට වැඩක් නැහැ. අපි පරාදයි. අපි නිින්දට අහුනවා. අපේ නිින්දේ වහලු වුණා. ධර්මයේ ප්‍රගුණ කරගත්තේ නැතොත්, සීලය ප්‍රගුණ කරගත්තේ නැතොත්, භාවනාව ප්‍රගුණ කරගත්තේ නැතොත්, කෝටි ප්‍රකෝටි ගානක සල්ලිකාරයෙක් වෙලා ඉඳියත් වැඩක් නම් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම වැඩක් වෙන්නේ මේ ඉන්නකන් විතරයි එක තඹ දොයිතුවක් වැඩක් වෙන්නේ නැහැ මරිච්ච හුස්ම ටික ගියපු දවසටනේ. මේ ශරීරයෙන් විඥාණය ඈතට ගියපු දවසට, ඉවතට ගියපු දවසට එක සතයක් වැඩක් නැහැ. ඒ ඔක්කොම තියලා හිතාද ඒකට නිඳ බලද නේ මොකද අපි පොඩි ළමයි නේද අපි දැන් අටියක් නේද දවසක් ගත කළා අර අටියක් හරි ඉස්සරහට තිබ්බොත් පරණ්ඩ ගෙනියන හරක කොහෙටද යන්නේ බෙල්ල කපන දැන් තමයි නේ ඒ වගේ තමයි අපේ දවසක් කැරකිලා ගත වෙනවා කියන්නේ නේ ඉර පායලා ඉර බැහැලා යනවා කියන්නේ අපි ලං වෙන්නේ මරණයට අපමාදේන සම්භාදේන නොප්පමාවමනේ නොපමාවම කුසල් දහම් කරගන්න. නොපමා කල්ගන්න. ප්‍රමාද වෙන්න. ඉක්මන් ඉක්මන් කරන්න.
නින්ද ඒකට ලොකු බාධාවක් කරනවා. හොඳ දහම් ඇහෙන්නේ නැතුව යන. නේ? හොඳ දහම් ඇහෙන්නේ නැතුව යන. ඊළඟට හොඳ උතුම් සිතුවිලි වැඩෙන්නේ නැතුව යන නින්ද නිසා වැඩෙන්නේ නැහැ. මෛත්‍රී වඩන්න කියලා පටන් ගන්නවා. ආනාපාන සතියට කියලා පටන් ගන්නවා. මිනිත්තු කීපයකට පස්සේ නිදිමතට අපි ආවොනම් අපි ඉවරයි වෙනතුනේ. ඔබ මේ පුහුණුව මනස ටිකක් වලින් ලබා දෙන්න. වලින්. මනස පොඩක් සමාව නොදී ලබා දෙන්න කාලයක් තියෙනවා. සමාව නොදී. මොකද මනසට පොඩි එක්ස්කියුස් එකක් ලබා දුන්නොත් මනස එකේ ගන්නවා සිය ගුණයකට. සමහර දේවල් වලට මූලික පුහුණුව ටිකක් තදින් කරන්න ඕන. ඒක හඳුරු අර මේ මුගලන් හඳුරු උන්වහන්සේ නිදි කිරාවට භාවනා කරන්නේ. උන්වහන්සේට ක්‍රම ගානක් කියලා දෙනවා නිින්ද යාගෙන යනකොට නිින්ද නවත්තන්න. පළවෙනි එක තමයි මේ S2 ඇරලා හොඳට ආලෝකයක් දිහා බලන්න. හොඳ එළියකට S2 යොමු කරොත් නිදිමත පහ වෙයි කියලා. ඊළඟට දේශනා කරන ඒ ක්‍රමෙන් හරියන්නේ නැත්නම් අල්ලේ මෙහෙම තදට කම් දෙක පිරිමදින්න කියලා දෙපැත්තට. අල්ලෙන් කම් දෙක පිරිමදින්න කියලා කියනවා. එතකොට නිදිමත පරද්ද ගන්න පුළුවන්. ඊළඟට කියනවා ඉරියව්ව මාරු කරලා. ඉරියව්ව. භාවනා කරන ඉරියව්ව. දැන් වාඩි වෙලා නම් නේද පර්යංකයෙන් නම් සක්මන පටන් ගන්න. සක්මන පටන් ගන්න. ඉරියව්ව මාරු කරලා. එතකොට නිදිමත වෙනස් වෙයි කියන්නේ. මෙහෙම ක්‍රම ගණනක් කියලා දීලා අන්තිමටම කියන එක ක්‍රමයකින්වත් නිදිමත පරද්ද ගන්න බැරි නම් අරමුණ මාරු කරන්න කියනවා, ඊළඟට කැමැති ධර්ම කොටාසයක් මතක් කරන්න කියලා කියනවා. එතකොට නිදිමත නැති වෙයි කියලා තමන් ආස දෙයක් මතක් කරාම නිදිමත නැති වෙනවනේ. ඒ වගේ තමන් අහපු ධර්ම කොටාසයක් මතක් කරන්න කියලා කියනවා. එතකොට නිදිමත නැති වෙයි කියලා. පඨම සම්බන්ධ සූත්‍රේ නිදිමත නැති කරගන්න ක්‍රම කියලා දෙන්නේ. මෙහෙම කියලා දීලා කියලා දීලා ඔය එක ක්‍රමයකින්වත් නිදිමත නැති වෙන්නේ නැතිනම් භාගතුනාස් දේශනා කරනවා රළු තැනක හොඳ ඇඳක නෙමෙයි ඈ රළු චූටි රළු තැනක මම නැගිටිමි කියලා අදිෂ්ඨාන කරගෙන ඉතාම සුළු වෙලාවක් නිදාගන්න කියලා. මොකද කියන්නේ මම නැගිටිමි කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඉතාම සුළු වෙලාවක් රළු තැනක නිදාගන්න කියලා. රළු තැනක සුවපහසු කරගන්නනේ. රළු තැනක ඒකක් පටන් ගන්න කියන්නේ කොහොමද? මම නැගිටිනවා කියලා හිතට පණි උඩයක් දීලා නිින්ද පටන් ගන්න. තාම කෙටි නිින්දක්. එහෙම නැතුව භාවනාව හෝ දහම් පුහුණුවේදී නින්දට ඇලෙන කෙනෙක් වෙන්න එපා. ඔබ ආරම්භ කරගන්න. අපරාධේ. මේ ලෝක ජීවිතෙත් එහෙමයි, අපේ ළමයින්ට එහෙම නේද? මිනුල්ලන්ට හරි වැදගත් මේවා. නිදිමත එනකොට පරද්ද ගන්න. හරි වැදගත් මේ ජූටි පුතාලට, දූලන්ට නේද? ආපු අයට. එක එක ක්‍රම කරන්න ඕනේ. පාටි වෙලා පාඩම් කරන ඉරියව්ව වෙනස් කරලා බලන්න ඕනේ. විද විද පාඩම් කරන්න ඕනේ. නේද? S2 ක වතුර ටිකක් ගාගෙන ලයිට් එක දිහා බලන්න ඕන. එක එක ක්‍රම තියෙන පුංචි ළමයින්ට. ඊළඟට ඕන නම් තමන් ආස දෙයක් මතක් කර කර ඉන්න පුළුවන් විනාඩි 5ක් 10ක් කරන්. බැරි මොනම් කන්ද කරත් වෙනකන් අත ගන්න පුළුවන්. තමන්ට රත් වෙනකන් අත ගා ගන්න බැරි නම් මල්ලිට හරි අක්කට හරි කියන්න. අත ගාලදී. තවත් දෙකක් නිින්දන ඔයා. එහෙමත් පුළුවන්. මගේ කම් දෙක රත් කරලා දෙන්න කිව්වම නේද රත් කරන්නේ. ඒක එක ක්‍රම තියෙනවා. මේවා භාවනාවට කියපුවා. හැබැයි මේවා සාමාන්‍ය ජීවිතේටත් ගන්න පුළුවන්ද බැරිද? ගන්න පුළුවනි. මේවා සාමාන්‍ය ජීවිතේටත් ගන්න පුළුවනි. නිවන් දකින්න වගේම එදිනෙදා ජීවිතේටත් මේවා අත්‍යශයෙන් වැදගත්. නිදහාරමතාව පරද්දන්න. ඊළඟට ඉන්ද්‍රියේහි අකුත්තද්වාරෝ. ඉන්ද්‍රියන් ටික සංවර කරගන්න. ඉන්ද්‍රියන් ටික කිව්වේ මොනවද? ඇස, කන,
නාසය දිව ශරීරය නේ මනසත් හයවෙනි එකක් ඉතිගෙන පහකම් මේව ටිකක් වහලා තියාගන්න මේ ඉන්ද්‍රියන් නිතර විවෘත කරනවා කියන්නේ මොකද වෙන්නේ ඉන්ද්‍රියේසු අගුත්වක් ධාරණ නිතරම ඇහ රූපවලට විවෘතන කන ශබ්දවලට විවෘතන දිව රහවලට විවෘතන ඒ කියන්නේ ඒ අරමුණු නිතර නිතර ගන්නව නම් හිතතනේ ඒ අරමුණු වල නිමිති ගන්නව නම් අපි ඒව පස්සෙම යන්න පුළුවන්කම තියෙනවා මිසක නේ ඒවම මෙනෙහි කර කර ඉන්න පුළුවන්කම තියෙනවා මිසක ධර්මයක් භාවනාවක් වැඩෙන්න ක්‍රමයක් නෑ වැඩෙන්න ක්‍රමයක් නෑ මොකද නිමිති ගන්නවනේ නිමිති ගන්නවා නිමිත්තක් ගාහියෝ නිමිති ගන්නවා ඉන්ද්‍රියන්ගේ අනුව්‍යංජනක් ගාහියෝ ඉතත් නිමිත්ත කෑලි මතක් කරනවානේ කොටස් දෙකේ ලක්ෂණ ඕන්නේ යෝගී දාට්ටික හොඳයි නියපොතු මෙහෙමයි ගමන මෙහෙමයි අනිමිති අර දැක්ක අරමුණ අරමුණෙන් හදාගත්ත පොඩි පොඩි කොටස් ටිකක් අල්ලගත්තා අල්ලගෙන මොකද කරන්නේ මතක් කරනවානේ අනුබෙන්ජනක් ගායෝ කිලි කිලි මතක් කරන දවඩ චූටි කොටසුත් මතක් කරනවා ආ එතකොට වෙන්නේ නූපං අකුසලයේ උපදිනවා උපං අකුසලයේ වැඩි වෙනවා බුද්ධිමත් දයට අවබෝධ කරගන්න දැට තේරුම් ගන්න ඕන දේවල් මේ දහම් කොටස් වෙන දැට තේරුම් ගන්න ඒවා තේරුම් ගන්න කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ වතාල මාර්ග සිටියමේ ගියා කියන්නේ අපි ගැලවෙනවා මාර්ගසිතිය මුන්නහන්සේ හොයාගත්තානේ. උන්වහන්සේ තමයි මේ ලෝකෙ හද වගේ උතුම් වෙසක් පොයේ දවසක උතුම් වෙසක් පොයේ දවසක තථාගතයන් වහන්සේ බවට පත් වුණා කියන්නේ උන්වහන්සේ මේ මඟ හොයාගෙන ඒ මඟ ගිහිල්ලා ඒකෙන් විමුක්තිය ලබලා ඒකෙන් ප්‍රතිඵල ලබලා අපිට කියලා දුන්නා. අපිට ආයේ පාර හොය හොය එක දෙයක් නැහැ. භාග්‍යතුන්වහන්සේ වදාළ පාරේ යන්න විතරයි තියෙන්නේ. මේ තියෙන මාර්ගයට කරදර වෙන දේවල් ඊළඟ කාරණේ තමයි භෝජනේ අමත්තයි දැන් 12න් පස්සේ ඉතිරි වැඩ පිළිවෙල කරගන්න හම් වෙන්නේ නැහැ භෝජනේ අමත්තයි ඒකනේ එහෙනම් අපේ සමසේක මුදලාලි මහත්තයා දවල් දාන්නේ කොහොම ජයන්ත සූදානම් කළොත් ඉනෝ ඇත්තන්ට නේ ඒ මාත්‍රාව දැනගන්නේ නැතුව කියනොත් එන්නේ මොකද ලිමිට් එක අඳුරගන්නේ නැති වුණොත් නේද ප්‍රමාණය දැනගත්තේ නැතුව කියවොත් එහෙම 12න් පස්සේ 50 කියලා ඉවරයි අපි. අපිට බං කියන්න පුළුවන් අහන්න කෙනෙක් නැහැ. ඔක්කොම බිලි ගන්න වෙන්නේ නේද? ආ ඒ නිසා අතිශයින් වැදගත් මොකද්ද? අරමුණකට යනවනම් භෝජනේ මත්තඤ්‍යුතා. ආහාරය ගන්න ඕනේ කොහොමද? මාත්‍රාව දැනගෙන. පමණට ආහාර ගන්න ඕනේ. අද කන්නපා කියලා නෙමෙයි කියන්නේ ඈ. ඔයත් කාටත් ඇති වෙන්න දානි සූදානම් කරලා තියෙන්නේ. දාසලක් තියෙනවා. ඒක නෙමෙයි කාරණේ. හැබැයි මේ ආහාරය අරමුණට හානියක් නම් ඒ ප්‍රමාණයට ගන්න එපා. ඒ ගන්න ප්‍රමාණය අඩු වුණොත් ඒත් අරමුණට හානියද නැද්ද? ඒත් හානියක්. ඇයි ඔයත් හැන්දෑවේ 6 වෙනකම්ම මෙහි රැඳී සිටින්න ඕන? ආයෙ දෙලෙන් පස්සේ මුකුත් දෙන්නේ නෑ කහට වතුර ටිකක් විතරයි හිල් පවාරණය කරලා තමයි කටුල දන් කරත් දෙන්නේ එතකන් දෙන්නේ නෑ කහට වතුර ටිකක් දෙනු ලේන් ගියත් දෙනු විකාල භෝජන වේරමණී කියලා සමාදන් වුණා නම් සික්සම් බදේ හිල් පවාරණය කරනකන් ආහාරයක් දෙන්නේ නෑ ඊළඟ පසක් විතරයි දෙන්නේ එතකොට එහෙනම් ප්‍රමාණවත් ආහාරයක් ගන්නත් ඕන ඒ කියන්නේ අඩුවෙන්ම කණ්ඩත් එපා ඕනෝට වඩා වැඩිපුර කණ්ඩත් එපා මේ බොන මගේ කියලා හිතන්න දැන් බෆරින් දෙකක් ගන්න කියන ඔලුව එකක් උනා කරා නේ එකක් ගත්තොත් හොඳ වෙයි ඈ වැඩි හිටියෙකුට හොඳ වෙන්නේ නැහැ නේ භාගයක් ගත්තොත් ඒ හොඳ වෙන්නේ නැහැ නේ හතරක් ගත්තොත් මොකද මාත්‍රා විග්මෙව්වා කියන්නේ ප්‍රශ්නය අලුත් ප්‍රශ්නයක් වෙනවා. හයක් අටක් ගත්තොත් ඉස්පිරිතාලෙම යනවා. එරළ දෙකටනේ. ආ.
මත්තඤ්ඤු හැම එකකම තියෙන මාත්‍රාව. ආහාරය කියන්නේ බේදක්. මොකක්ද ලෙඩේ? වඩිකින්න. jigacchā paramārōga. වඩිකින්න කියන ලොකුම ලෙඩේට බේත ආහාරය. හැබැයි මත්තඤ්ඤුතා මාත්‍රාවට ගන්න. පැවිද්ද වේවා ගිහිය වේවා නිවන් මඟ පුහුණු කර ගන්න හම්බෙන්නේ නැහැ. මාත්‍රාව දන්නේ නැතුව නම් කන්නේ කොහොමද? පමණ දන්නේ නැතුව කෑවොත්. ඔන්න මේ සැරේ තමයි දොස්තර මහත්තයා මම ගියාම බොහොම hina වෙලා හඳයි කිව්වා ටිකක්. මොකද කෑම අඩු කරලා කියලා. මාත්‍රාව අඩු කරලා. මාත්‍රාව අඩු කරාම ලෞකික ලාභ ලැබෙනවද නැද්ද? කය නිරෝගී වෙනවා. එක සැහැල්ලු වෙනවා. මාත්‍රාව දැනගත්තා. මාත්‍රාව වැඩි වුණාම කය ලෙඩ වෙනවා. දරා ගන්න බෑ. හරි. අරුණ කියා කියන ගත්තද? පහක් ඉගෙන. නේ. ඇලෙන්න සුදුසු නැති අන්තවලට යන්න සුදුසු නැති කරුණු පහක්. හැබැයි මේවා එකක්වත් ඕනේ නැති දේවල්ද? ඕනේ ඕනේ. දැන් මේ ඔබට භාග්‍යවතුන් වහන්සේ කියනවද වැඩ කරන්න එපා කියලා? නෑ. කතා කරන්න එපා කියනවද? නෑ. ඊළඟට නිදා ගන්න එපා කියනවද? නෑ. අසාදී ඉන්ද්‍රියන්ගේ කිසිම රූපයක් දිහා බලන්න එපා කියනවද? නෑ. කෑම කන්න එපා කියනවද? නෑ. මත්තඤ්ඤුනේ. පමණ දැන අන්තගාමී නොවේ නේ. ඒවයි ඇඩික්ට් වෙන්නේ නැතු. ඇබ්බැහි වෙච්ච කෙනෙක් නොවේ. මුසපත් වෙච්ච කෙනෙක් නොවේ. බුද්ධිමත් වෙන්න කියලා කියන්නේ. ඔච්චර ලස්සන ඉගැන්වීමක්ද නේ? ඉතින් පැක් කුත් විනාඩි 5ක් විතර ඔබ බලන්න ඕයි 11යි 20යි. බුදු පූජාවට වෙලාව ඇවිල්ලා තියෙන නිසා නේ. අද අපේ අජිත් මහත්තයා නදීෂා නෝනා පුතා විනුත් පුතුණුවනොත් බොහොම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පුණ්‍ය කර්මයට දායක වුණේ. ඉතාම මොන කමින් තමගේ ආදරණීය අම්මලා දෙන්නට කුසුමාවති හතුරුසිංහ මාතාව ගම්පහ ජීවත් වෙන අනුරාධපුරේ පදිංචි සිට සන්ධ්‍යා පත්මකාන්ති මාතාව ඒ දෙන්නට ආශිර්වාද අම්මලා දෙන්නට සෙත්පතන අම්මලා දෙන්නම වයසයි. ඒ දෙන්නට ආශිර්වාද කරන්න තමයි අද මේ සද්ධර්ම දේශනාවේ දායකත්වයේ අරගෙන අපේ අදිත් තිඟුරංගල මැතිතුමා එම මැතිණියන් කටයුතු කළේ. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බලන ශක්තිය ආදරණීය මව්වරු දෙපළට ඒ වගේම අදිත් තිඟුරංගල මැතිතුමාට එම මැතිණියට ඒ වගේම මිනුල් මෙත්සුක පුතුණුවන්ට වගේම අපේ සමම් මාත්‍යාගේ දරුවෝ දෙන්නත් ඇවිල්ලා ඉන්නවාද මේ පින්කමට? ඒ දරුවෝ දෙන්න ඇතුළු මේ පින්කමට ඒ පවුලේ දායක වෙච්ච සියලුම දෙනාට ඒ වගේම සිල් සමාදන් වුණු ඔබට මේ දේශනා මේ පින්කමට සජීවීව බුදු පුතුන්වන්සේ සහභාගී වුණු හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. දෙවිවරු මේ පින් අනුමෝදන් වී උතුම් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා කියන සිතින් සාදු වූ කියන්ට ඒ වගේම දෙන්නගේ ආදරණීය පියාණන් වහන්සේලා භාවයට පත් වෙලා ධනපාල හිඟුරාකල පියාණන්ටත් රත්නායක පියාණන් වහන්සේටත් මේ පින් අනුමෝදනා කරමු. පින් අනුමෝදන් වෙත්වා සුපත් වෙත්වා බණහපු පින්කමට ආපු සිල් සමාදන් වුණු ඔබ නමින් මියගිය සියලු ඥායන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් උතුම් අමා මහ නිර්වාණ ධර්මයේ අපේ ඥාය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදුකයන්ට අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ සසුර ලැබේවා. කල්‍යාණ මිත්‍ර සසුර ලැබේවා. සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට ඔබ අප හැම දෙනාටම මේ පින පාරමී ධර්මයක්ම වේවා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමුද. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති තී. අවසන්.